අනිල් ඔබේ මිලක තෝරා ගැනීම හරි අපූර්ව ගීතයක්. මේක මං හිතන්නේ ජන්ත මේමේ ඔය මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ වික්‍රම්බ සුංගාරය ඇතුළත් ගීතවල රජ්ජුරුව කියලා මං හිතන්නේ. ඔයි මම්ම වන්න හිට් එක මං හිතන්නේ. තව මොනවා තිබ්බත් මේකේ තිබිච්ච බලයත් ජනප්‍රියත්වයත් කිසිදාක අඩෝන්නේ නැහැ. අද පවා අතිශයම ජනප්‍රිය ගීතයක් පායා ආසඳ අඳුරු වලාවේ. මෙහි පද රචනය කරුණාරත් අබේසේකර, සංගීතය එම්.කේ. රොක්සාවි. කරුණාරත් අබේසේකර කියන්නේ ගීත රචකයා. ඔබට මොන ගහලාද මම හිතන්නේ ගොඩක් අය. මේ එහෙම මතකයක් නැහැ. මේ පොඩි කාලේ දැකලාදී මොකද මේ පීටේට වඩා වයස අවුරුදු 5ක් 6ක් විතර කාලෙනේ. ඉතින් මේ එහෙම කියන්නේ දැන් ඡායාරූප දැක්කම මතක් වෙනවා පොඩි කාලේ දැකලා තිනවා කියලා. එහෙම මේ ලොකු මතකයක් නැහැ. ඉතින් මේ නමුත් එයා නිතර ආව ගියා දැකියොත් යනකොට එක්ක යනවා. මොකද මේ දැන් මේ සින්දු හදනකොට දැන් මේ රොක්සන් මාස්ටර්ගේ වයිෆ් ගොඩක් දේවල් කියනවා. මේ ඉස්සර මිල්ටන් ඇවිල්ලා ගෙදර මේ වත්තර තමයි ලොක්කන්ටගේ ගීත් තිබුණේ. මේ ගෙදරට ඇවිල්ලා මේ සින්දු ප්‍රැක්ටිස් කරලා මේව කරමින් අවට තාත්තා එනවා ගොම. ඉතින් ගැල ළමයි ඔක්කොම එදාට ලොක්කන්ගේ ගෙදරට පිටරෙනවලු. ඔක්කොම ඔටෝග්‍රාෆ් අරගෙන මේ තාත්තා බලන්න. ඉතින් එදාට එනවා ගොම. ඉතින් හරිම සුන්දරයි. ඉතින් ඇත්තටම ඒ මට ඒ කතා ගොඩක් කිව්වේ මේ රොක්සාමි මහත්මියට. රොක්කන්ගේ වයිෆ් තමයි මට කිව්වේ මේ කතා. ඉතින් බොහොම දෙදෙනා ඉතාම හොඳ කුළුපග මිතුරන්. තාත්තා රොක්කංක කියලා මම ආදරයට කිව්වේ. මේ යන තුරුම රොක්කංක මම ඉතින් තාත්තගේ රෙකෝඩින්ග්ස් වලටත් සහභාගී වුණා මේ වරින් වාදනේ. ඒ ඇත්තටම මේ තාත්තට විශ්ව ගීත මං හිතන්නේ 12ක් 15ක් විතර හදලා තියෙනවා. ඉතාම ජනප්‍රිය ගීත ගොඩක්. ඒ බඳු කීර්තිමතුන්ගේ ඇසුර තමයි ඔබේ පියාගේ කලා ව්‍යාපාරේ පෝෂණය වෙන්නේ. අපි එනම් ගායනා කරු උපාය ආසද. සුනා සෝකය තාපය පාළුව අතරේ ඉකි බිඳ හැඬුවාය සුනා පායා ආසද අඳුරු වලාවේ මා ඉදිරියේ තිබ වැසුනා සිතුවම් කිලිටි කළේ ඔබේ දැතයි අද විමනේ විතු සිතුවම් කිලිටි කළේ ඔබේ දැතයි නොපෙතු විරෝගය මහවරුසාවේ දෙතේ පය මගේ සීතයි දෙතේ පය මගේ සීතයි පාය ආසන අඳුරු වලාවේ මා ඉදිරියේ තිම වැසුනා පෙමිණි ඔබම කියා නැවතුන තැන මම ඉන්නම් ඔබ පෙමිණි ඔබම කියා නැවතුන තැන මම ඉන්නම් මගේ සහයෝගය
යලි එන්නම් පොඩි සිට හෝ යලි එන්නම් ආය ආසන අඳුරු වලාවේ මා ඉදිරියේ තිම වැසුණා සුඛය තාපය ආලුව අතරේ කිකි බින හැඬුවා ඇසුණා ආය ආසන අඳුරු වලාවේ මා ඉදිරියේ තිම වැසුණා ශ්‍රවණය කළ කී දෙනෙකුගේ හෘද ස්පන්දන වේගය වැඩි වුණාද කියලා කියලා දැන්නේ රයිල් එකක් වෙනා මේ හරිම අර පර්කෂන් ඔරියන්ටඩ් ගීත කීපයක් තමයි මුල් කාලේ මේ විල්ටන් මල්ලවාරච්චිගේ ගායනාවල එහෙම ලගතිය දකින්න හම්බෙනව නේද මම හිතන්නේ ඔහු ටිකක් ඔහුගේ මම අහලා තියෙනවා ඌ අර ගාක්ම අර ඩෝල වාදිනේ දක්ෂ ශිල්පී කියලා මුල් කාලේ මම හිතන්නේ මේ තාත්තා ගායකෙක් වෙන්න කලින් ඇත්තටම මේ ඩොලක් වාදකෙක් තමයි. මොකද මේ කාලේ මේ කල්ටි මොකද මේ සාජ්‍ය ඕවා දීමුනේ කාලේ. මම දැන් තාත්තා මේ මුල් කාලේ ජෝකි අංකල්ට, මිල්ටන් අංකල්ට, එම්ස් අංකල්ට, පරණි ශිල්පීන්ට මේ ඩොලක් වාදනය කරලා දෙනවා ඒ කාලේ. ඊට පස්සේ තාත්තා මේ ලාසිනේ සංගීත කණ්ඩ මේ නොයල් රන්සිංහ අංකගේ ලාසිනේ ගෲප් එකෙන් තමයි තාත්තා මේ අක්කල ගායකෙක් වශයෙන් තමයි මුලින්ම එකතු වුණේ. එකතු වෙලා ඇත්තටම මේ දැන් ඔය දහතු ගඳලා දරු හදලා ඒකේ මේ දෝරා එකයි සෝල් එක තාත්තා තමයි කිව්වේ බයි තරුණ ජීවිතය අපි විනෝදයෙන් ඉතින් ඔය ගීත කියනකොට තමයි ඇත්තටම මේ තාත්තාගේ වොයිස් එක ඇහිලා මේ අපේ මොවින්ඩ්‍රු අංකල් අහලා තියෙන තාත්තගෙන් මේ ඔළුවෝ මේ උඹට ඔතනෙලලා හරියන්නේ නැහැ උඹ තනි ගායකෙක් වෙන්න ඕනේ උඹගේ හඬ හරි ප්‍රබලයි කියලා තමයි තාත්තට මේ අවස්ථාව කරන් දීන්නේ මේ උරුක පාවෙන සිනිඩිකය. ඉතින් මේ ඒ තාත්තා ගොඩක් හින්දි ගීතත් අහනවනේ හින්දි ගීතත් තමයි ගොඩක් කියන්නේ. ගාම රසට හින්දි සිනිඩි කියන අපේ තාත්තට. ඉතින් ඇත්තටම මේ ඉතින් මේ ඔරියන්ටල් සින්දු ගොඩක් තාත්තගේ ආභාෂයාවේ හින්දි සින්දු කියන තමයි. ඊළඟට තෝරගෙන තිබෙන්නේ ඔබ තාම රසවත් ගීත තවත් මේ දෙහතර බිලිකුන් සුරත් ඵලේ කෙඩිකේ ධර්මවර්ධන කෙනයි ශ්‍රේෂ්ඨ ගීත රචකයා නිර්මාණය කළ ගීතයක් ආචාර්ය විත්‍රත්නායක මේ සංගීත නිර්මාණය මේ ගැන කියන්නකෝ රනිල් ඇත්තම කෙඩිකේ අංකල් මේ මුල්ම ගීතය රචනා කරත් අපේ තාත්තට ඇත්තම කෙඩිකේ අංකල් මේ ගීත රචනාවල පිවිසෙන්නේ මගේ තාත්තගේ ආරාධනාව මත විත්තංකල් තමයි ඉතින් තාත්තට මොකද තාත්තගේ හිතුම අසල් වැසියා මේ ගෙවල් දෙක මේ එකලඟ දිබ්බේ අන්තික අපි රත්නායක පවුලේ මල්ලාචි පවුල කියන බොහොම මේ ලෙංගතු පවුල් දෙකක් ඇත්තටම මේ අපි කුඩා කාලේ සිටම අපි එකට සෙල්ලම් කරේ එකට දහම් පාසල් ගියා ඉතින් බොහොම ඊට කොලගදී මම ඔබ මේ ජයන්තයල කියනවා මේ ලේසය ලය වැඩසටහන පිට්ටම් කළා ගෙනල්ලා මෙතනට පුළුවන් නම් ජයන්තයත් එක්ක මේ කරලා මේ වැඩසටහන ඉවර කරොත් මං එදාට තමයි මං මේ සතුටු වෙන්නේ මේක හරිම ලේසය දෙයක් වුණා කියලා මං හිතන්නේ ඒකෙන් අවසාන කරන්න පුළුවන් මේ වැඩසටහන ඉතාමත්ම ඔබගේ ඔබතුමාට තමයි වැඩි කරන්න පුළුවන් දැන්. ඔබේ ප්‍රාර්ථනා එලෙස මිස්ටර් වේවා කියලා ප්‍රාර්ථනා කරන බයිදර මේ. අපේ එක නරඹන ලක්ෂ සංඛ්‍යාත රසගියොත් ඒ ප්‍රාර්ථනාම කරනවා ඇති. ඔව් මම ඉතින් මොකද මේ ඇතරම කිව්වොත් දැන් මේ මගේ පියා ජීතුන් අතර නැහැ ඉතින් වික්ටන්කල් මට හමු වෙනවා ඔස්ට්‍රේලියාව මට හමු වෙනවා තාමත් අපේ ඇසොර තියෙනවා ඉතින් මේ යම් යම් කාරණ සිද්ධනල අපේ ජීවිතෙත් එහෙම කාරණ සිද්ධලා තිනවා ඒවා ඉතින් මං හිතන්නේ අපි ඉස්සරද්දුවට අරන් යතුරු කියලා ලාංකේය සමාජයේ ගොඩක් වෙලා තින්නේ ගොඩක් අය කැමති විවිරසක වෙලා ඉන්නවට ඒක තමයි මේ අපි ලංකාව කොෂින් පිටිපස්සට ගිහින් තින්නේ අපි ගොඩක් අය කැමති
එකිනෙකා එකිනෙකා විරසක වෙලා එකිනෙකා එකිනෙකා පුරල් කාගෙන ඉන්නව දකින්න. මම ඉගෙනගත් එක තමයි බටීර සමාජයේ එහෙම පුරල් කාගෙන මිනිස්සු හරි අඩුයි. මොකද මේ මිනිස්සු තමුන්ගේ හිතේ යමක් තියනවා නම් ඒක තමුන්ගේ මූලට ඇවිල්ලා කියනවා මිසක් අරයට මෙයාට කීකී කොට කොට වෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම જાතියක් තමයි මන් දකින්නේ. මොකද මම ගොඩක් මූල පාලා දිනවා පිටරටදී මට ගොඩක් කරදර කරලා දින අපේ මිනිස්සු. මට කරදර කරලා නැහැ මේ මේ මිනිස්සු. ඉතින් මං හිතනවා අපි එහෙම නොවි පුළුවන්තරම් බලන්න ඕනේ අපි බොහොම ටික කාලෙ ජීවත් වෙන්නේ මේ යම් යම් දේවල් නේද. ඉතින් මම හික්ටක්ලත් ආරාධනා කරනවා මෙතනට ඇවිල්ලා මේ මල්ලාර්චි පුතාන් කියන්නේ මොරගේ දෙදෙනා හොඳ හොඳ මිත්‍රයෝ කුළුබග මිත්‍රයෝ මේ ඇවිල්ලා මේ වැඩසටහන සහභාගී වෙලා මේ දරුවන්ටත් සාධාරණයක් ඉෂ්ට වෙලා මේ කියනවා නම් මම හරි සතුටුයි. වෙනදාට මේ වැඩසටහනේ මෙතන ඒ සංගීතී අවස්ථාවට ගියේ මම. අද ඒ වැඩේ කළේ ඔබ. ඔබට අප්‍රමාණ සැලක් සුදවන්ත වෙනවා. ඒ වගේම මේ ඒ අපිට අදාළ සංගීතී අවස්ථාවත් බගාර යන්න බෑ. ඔබෙන් අහන්න තිබෙන්නේ ඔබේ පුත්‍රයා ගැන. ඔබ මොකද කියන්නේ පුතා ගැන? ඇත්තට මට හරි මේ ආඩම්බරයි. ඉතින් වෙලාවකට පුතෙක් වෙලාවකට මට පියෙක් වෙලාවට මට යාළි. ඉතින් ඇත්තටම අපි කෙසවට ගන්න පුළුවන් කාල සම්බන්ධ වෙන පුළුවන් කසපතු දාන්න පුළුවන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. මම හරි ආඩම්බරයි මගේ පුතාගෙන ඇත්තටම පොඩි කාලේ පිටරට ගිහිල්ලා සිංහල සින්දුත් කාලේ කියන්න පුළුවන් බටේර සින්දුත් කියන්න පුළුවන් කරේ ගීත ඕනගෙන ඕන සින්දුවක් දැන් අහන්නකෝ මිඩල් පෙරගේ විතරක් නායකගේ ජෝති පාලගේ ඔය පරණ ඕන සින්දුවක් ගන්න ටැග්ගල එයා කියනවා. ඉතින් එයා ගාව ඔක්කොම ඔරිජිනල් දිනවා ඒ වහනවා විවේක වෙලාවට. ඉතින් මම තව සතුටු වෙන දෙයක් තමයි ඉතින් මේ අද ගොඩක් කරුණ කරුණියෝ මේ මත් වලට පුරුල ගන්න මත් පෑන් එක එක මොනවද මගේ පුතා කවදාවත් ඒවා කටේවත් කියලා. ඉතින් මට හරි සතුටුයි ඇත්තටම බටීර රටක ජීවත් වෙලා බටීර සමාජයේ ඉඳලා ඒවට පුරුදු නොවි මම කියන්නේ ගුණධම් කියනවා ආගම් කියන මම ගොඩක් දැන් විශ්වාස කරන්නේ නැහැ අඩුයි. මගේ පුතාලත් ආගම් එහෙම අදහන්නේ නැහැ. ආගම් නෙමෙයි මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ආදරේ. අපි ඉතින් කළ ආදරේ කියන එක වැදගත් වෙන්නේ ආගම් වලින් මම හිතන සමාජයට අපි බෙදනවා කියලා යම් යම් තැන්වලින්. ඉතින් මම කැමති යාගෙන දෙයක් අහගන්න මොකද මට වැඩි ගොඩක් දේවල් යාට තේරෙනවා. ඒ ප්‍රකාශ හරි 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 අපූර්වී. ආගම් වෙනුවට මනුදම් යෝජනා කරන කීය පුතු සම්බන්ධය පිළිබඳව හොඳ විශ්වාසයෙන් කටයුතු කරන අපිත් එහෙම තමයි. මම හිතන්නේ කීය පුතු සම්බන්ධ මොනවද මම පස්සේ තිබුණා. කීය පුතු සම්බන්ධය කියන්නේ කවදාවත් අර හරචන්දෙන් කියනවනේ අර සම්බන්ධය කියන්නේ මේ නහර සිඳ හම සිඳ මසට වැද මස වැද මස සිඳ ඇටමිදුර වලට කිව්වද ඇටමිදුර වල පතුලේ රඳා සදා දුද්දේ නිබන්දා කියලා කිව්වේ විස මේ කියන්නේ විස සත්‍යකි. ඔව් ඒක ටිකක් දැන් පුතා කියන්නකෝ අර කිව්වාගේ තාත්තා ගැන සහ මේ සබලතාව පිළිබඳව. ඔව් තාත්තා මම යාළුවගේ තමයි ගොඩක් ඉන්නේ. එයා කිව්වා වගේ අපි එකම ෂර්ට් එකක් අඳිනවා එකම සත්තු දෙක තමයි දාන්නේ. අපි දෙන්න එකට කාය වර්ධනය කරනවා. එයා මට බෙන්ච් ප්‍රෙස් කරනකොට එයා මට උදව් කරනවා වගේ යාළුවා වගේ විදිහට මම එයා කරනකොට මම එයාට උදව් කරනවා. ඉතින් ඔව් අපි ගොඩක් යාළුවා වගේ තමයි ඉන්නේ. තව දෙයක් තමයි තාත්තා ගොඩක් පෙළඹුවේ නෑ මේ ගීතය පැත්තෙන් යන්න. ඉතින් ඒකත් තමයි මම හිතන්නේ මගේ අර පැත්තෙන් යන්න තියෙන ලොකු අධිෂ්ඨානය මම හිතන්නේ. මොකද මේ තාත්තා ඉස්සේ දෙන්නම ඉතින් එතන උඩටම ගිය තනන්නේ දැන් ඉතින් අපි බලන්නේ වෙනත් ශ්‍රේෂ්ඨයෙන් නවදාගෙන යන්න. ඉතින් ඔව් තාත්තගේ ලොකු ඉනක් තමයි මං කවදරි පැසෙන්ජර් එයා ප්ලේන් එක පදිනවා දකින්න. ඉතින් මම හිතනවා ඒක අවුරුදු ගානකින් ඔහුට ඉෂ්ට කරලා දෙන්න. බැරි වෙලාවත් ඒක ගන්න අපි හම්බුනොත් ප්ලේන් එකේ ඒලා කතා කරන්නේ අනිවාර්යයෙන් බිස්නස් ක්ලාස් එකට අප්ඩේට් කරනවා. හොඳයි අපි ගායනා කරමු දෙයදර මිලකුණු සරත්තලි. ඔබේම ප්‍රියයා
රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. Piano vitamico.